සියලු දිනාටම ආයුබෝවන් මම දැන් ඔයාලට කියලා දෙන්නේ 6 ශ්‍රේණිය දෙවන බස සිංහල 6 වෙනි පාඩම එහෙම නන්දුවේ පුතේ පොත් අරගෙන සූදානම් වෙන්න හොඳයි ඉස්සර වෙලාම මම පාඩම කියවනවා ඕගොල්ලෝ අහගෙන ඉන්න ඕනි දෙවනි සැරේ මම පාඩම කියවද්දී ඔයාලත් මාත් එක්ක ශබ්ද නගලා පාඩම කියවන්න. 6 වෙනි පාඩම. නුවර මාමා එනවා. ආයුබෝවන්. කවුද කතා කරන්නේ? පුතේ මම ලොකු මාමා. ඔයාලගේ අලුත් ගෙදරට එන පාර කියන්න. මාමා දැන් ඉන්නේ කොහෙද? ගාල්ල දුම්රිය පොළ ඉස්සරහා හොඳයි මාමේ දුම්රිය පොළ ඉස්සරහා තියෙන කොටුව පාර දිගේ එන්න මීටර් 100ක් විතර එන්න පාර අයිනේ ලොකු අඹ ගහක් තියෙනවා එතනින් දකුණට හැරෙන්න වම් පැත්තේ කහ පාට තාප්පයක් තියෙනවා. ඒක තමයි අපේ ගෙදර. හරි, මම එන්නම් පුතේ. මාමා එන්න. මම ගේට්ටුව ළඟ ඉන්නම්. මම ගේට්ටුව ළඟ ඉන්නම්. හොඳයි දුවේ පුතේ. ඔන්න මම පාඩම කියෙව්වා. එහෙමනම් ඊළඟට ඕගොල්ලෝ මගෙත් එක්ක පාඩම කියවන්න ලෑස්ති වෙලා ඉන්න. හොඳයි දුවේ පුතේ. එහෙමනම් දැන් ඔයාලත් මාත් එක්කම මේ පාඩම ශබ්ද නගලා කියවන්න. 6 වෙනි පාඩම. නුවර මාමා එනවා. ආයුබෝවන්. කවුද කතා කරන්නේ? පුතේ මම ලොකු මාමා. ඔයාලගේ අලුත් ගෙදරට එන පාර කියන්න. මාමා දැන් ඉන්නේ කොහේද? ගාල්ල දුම්රිය පොළ ඉස්සරහා. හොඳයි මාමේ. දුම්රිය පොළ ඉස්සරහා තියෙන කොටුව පාර දිගේ එන්න. මීටර් 100ක් විතර එන්න. පාර අයිනේ ලොකු අඹ ගහක් තියෙනවා. එතනින් දකුණට හැරෙන්න. වම් පැත්තේ කහ පාට තාප්පයක් තියෙනවා. ඒක තමයි අපේ ගෙදර. හරි, මම එන්නම් පුතේ. මාමා එන්න. මම ගේට්ටුව ළඟ ඉන්නම්. හොඳයි දුවේ පුතේ. දැන් මේ වචනමාලාව මගෙත් එක්කම ශබ්ද නගලා කියවමු. ඔයාලගේ උංගලුඩය ඉන්නේ ඉස්සරහා මුන්නාල් ඉරුකිරේන්. මාමේ මාමා මීටර් 100ක් 100 මීටර් ලොකු පෙරිය අඹ ගහක් ඔරු මාමරම්. එතනි අංගේ ඉරුඳු දකුණට තෙත් කිට්කු වම් පැත්තේ ඉඩපක්කතිල් පුතේ මහනේ ගේට්ටුව වයිල් තියෙන උල්ල මේ වචනමාලාව සොල් අරිමුහම් එක ඔගොල්ලෝ පාඩම් කරගන්න ඕන පාඩමාටංග වේනු ක්‍රියාකාරකම 1 පිළිතුරු සොයමු විදෙයිගලයි කණ්ඩු පිළිපෝ බලන්න ඕගොල්ලන් දැන් උත්තර කීපයක් දීලා තියෙනවා නිවැරදිම එක තෝරලා ලියන්න තමයි තියෙන්නේ බලන්න පළවෙනි ප්‍රශ්නය මාමා ඉන්නේ කොහේද මාමා කොහෙද ඉන්නවා කියලා කිව්වේ දුම්රිය පොළ ඉස්සරහා නේද ඔව් දෙවෙනි එක බලන්න
දුම්රිය පොලේ සිට කොපමණ දුරද? හා කොපමණ දුරයි කියලාද කිව්වේ? දුම්රිය පොලේ ඉඳලා මීටර් 100ක් නේද? හරි. තුන්වෙනි එක බලන්න. කතා කරන්නේ කවුද? කතා කරන්නේ ලොකු මාමා නේද? හතර. තාප්පය මොන පාටද? කහ පාටයි නේද? පහ. හැරෙන්නේ කොයි පැත්තටද? දකුණට නේද දුවේ පුතේ? හරි. අපි එහෙනම් ඊළඟ ක්‍රියාකාරකම බලමු. ක්‍රියාකාරකම දෙක. යා කරමු, කියවමු. ඉනයිපෝම්, වාසිපෝම්. පළවෙනි එක. ආයුබෝවන්, කතා කරන්නේ කවුද? දෙවෙනි එක. ගෙදරට එන්නේ කොහොමද? තුන්වෙනි එක. එතනින් දකුණට හැරෙන්න. හතර. ඔයාලගේ ගේ කොයිකද? පස්වෙනි එක. කොටුව පාර දිගේ එන්න. හරි. අපි එහෙනම් ඊළඟ ක්‍රියාකාරකම බලමු. ක්‍රියාකාරකම 3. අකුරු යොදමු, කියවමු. එලුතුක්කලෙයි ඉඩුවෝම්, වාසිපෝම්. පළවෙනි එක. තා පය, තාපය. දුවේ පුතේ, ඕගොල්ලෝ ඔයාලගේ ලියන පොතේ, කොපි පොතේ තාපය කියලා ලියන්න ඕනේ. අකුරින් ලියන්න ඕනේ. තේරුණා නේද? හරි. දෙවෙනි එක බලන්න. ගා ල, ගාල. තුන්වෙනි එක බලන්න. කා හා පාට, කහ පාට. හොඳයි. හතරවෙනි එක බලන්න. ගේ ටුව, ගේ ටුව. පස්වෙනි එක බලන්න. ගේ ද ර, ගෙදර. හොඳයි. අපි එහෙනම් හතරවෙනි ක්‍රියාකාරකමට යමු. හිස්තැන් පුරවමු, කියවමු. වෙට්‍රිඩංගලෙයි නිරපුවෝම්, වාසිපෝම්. පළවෙනි එක. වම් පැත්තේ. ඔන්න ඔගොල්ලෝ දැන් අකුර හොයාගෙන ලියන්න ඕනේ. මම දැන් උත්තරේ කියලා දුන්නානේ. වම් පැත්තේ. දෙවෙනි එක. කොහේද? තුන්වෙනි එක. කොහොමද? හතර. කහ පාට. පස්වෙනි එක. හොඳයි. දුවල පුතා ලකුරු දන්නවනේ නේද? ඔන්න දැන් එහෙනම් හරියට ලියන්න ඕන. ක්‍රියාකාරකම 4. කියවමු, ලියමු. වාසිපෝම්, එළුදුවෝම්. බලන්න කොහොමද මේක ලියන්නේ. එතනින් දකුණට හැරෙන්න. හොඳයි. ඊළඟ එක මට කියන්න දැන් ඕගොල්ලෝ. එතනින් වමට හැරෙන්න. ඔන්න ඔය විදිහට ලියන්න ඕනේ. දුවේ පුතේ, මේකත් ඒ වගේම තමයි. බලන්න උදාහරණය. එතනින් වමට මීටර් 100ක් විතර එන්න. එතනින් වමට මීටර් 100ක් විතර එන්න. හරි. බලමු පළවෙනි එක. එතනින් දකුණට මීටර් 100ක් විතර එන්න. හරි. ඊළඟ එක කියන්න බලන්න. එතනින් වමට මීටර් 100ක් විතර එන්න. පුළුවන් නේද? ඒ වගේ ඊළඟ එක කරන්න පුළුවන් නේද ඔයාලට? හරි. ලේසියිනේ එක නේද දුවේ පුතේ? හරි. ක්‍රියාකාරකම 5. වගන්ති හදමු, කියවමු. වසනංගලෙයි අමයිපෝම්, වාසිපෝම්. බලන්න කොහොමද මේක හදන්නේ වාක්‍ය. කොහොමද වාක්‍ය හදන්නේ? අඹ ගහක් තියෙනවා. දැක්ක නේද? ඊළඟ එක කොහොමද? තාප්පයක් තියෙනවා. ඒ වගේ ඉතුරු ටිකක් පුළුවන් නේද දුවල පුතාලට? ආ හරි. අපි එහෙනම් ඊළඟ ක්‍රියාකාරකමට යමු. හරි. මේ උදාහරණය බලන්න. වම් පැත්තේ අඹ ගහක් තියෙනවා.
වම් පැත්තේ අඹ ගහක් තියෙනවා. දැක්කද? ඊළඟ එක කොහොමද? වම් පැත්තේ තාප්පයක් තියෙනවා. ආ ඒකත් ලේසි නේද? එකම විදිහේ ඒවනේ නේද දුවේ පුතේ? හරි. එහෙමනම් ඕගොල්ලෝ මේ ක්‍රියාකාරකම් හරියට කරන්න. ඉතින් දුවේ පුතේ ඔන්න දැන් පාඩමේ අවසානයට ඇවිල්ලා ඉන්නේ. එහෙමනම් ඕගොල්ලෝ තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මේ වගේම තවත් වීඩියෝ වලින් අපිට එතකොට මුණ ගැහෙන්න පුළුවන්. එහෙමනම් දුවේ පුතේ සීලු දෙනාටම තෙරුවන් සරණයි.